අපේ අහිංසක තරුණ තරුණියන්ට අධ්‍යාපනය කියන්නේ අත්අඩු. අත්අඩු තිබෙනවා නම් ඕන තැනකට ඉගිල්ලෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි නිදහස් අධ්‍යාපන ක්‍රමය ඇති කරේ. DSA අගමැතිතුමාගේ කාලේ මධ්‍ය මහවිද්‍යාල ආරම්භ කළා. JR ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලෙදී ඒ වගේම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ පොත් දීමේ වැඩසටහන ආරම්භ කළා. මම අධ්‍යාපන ඇමති හැටියට හිටපු කාලෙදී ගුරුවරු විභාගයෙන් බඳවාගත්තා. ඒ වගේම අධ්‍යාපන පරිපාලන සේවය ඇති කරා. විශේෂයෙන්ම ගුරුවර පුහුණුව සඳහා අධ්‍යාපන විද්‍යාපීඨ ඇති කරා. අපි කම්පියුටර් අධ්‍යාපනය ආරම්භ කරා. පසුව ඉන්ටර්නෙට් සමගත් එකතු වුණා. පිරිවෙන් අධ්‍යාපනය සඳහා පිරිවෙන් වලට මුදල් ලබලා දුන්නා. ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනය ඇති කරා. මේ නිසා අද මේ රටේ අධ්‍යාපනය විශාල ලෙස දියුණු වෙලා තිබෙනවා. අද එදා තිබුණ එක විශ්වවිද්‍යාලයයි අද විශ්වවිද්‍යාල 17ක් තියෙනවා. ඒ වගේම පසුබෑමුත් අපිට ඇති වෙලා තියෙනවා. අපි කකුලට දන්වැල් දානවා නම් පියාඹනයක සීමා වෙනවා. දවල පත්‍රිකාවෙන් මම යෝජනා කරා හැම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඉංග්‍රීසි උගන්වන්න කියලා. මේකට එදා ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුණා. පාසල්වලත් රටෙත් විශාල ව්‍යාපාරයක් ගෙනිච්චා. ඒ නිසා මේක ක්‍රියාත්මක කරන්න අපිට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා අද අපේ තරුණ තරුණියන් ගණනාවකට ඉංග්‍රීසි නැහැ. අපි අත්අඩු දුන්නත් මේ ජනතා විමුක්ති පෙරමුණ දැම්ම තහනම නිසා, කකුලට දැම්ම දන්වැල නිසා අන්න එහෙම සීමාවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම අපි විශ්වවිද්‍යාලයේ දියුණු කරන එකත් අධ්‍යාපනයේ දියුණු කරන එකත් අවුරුදු 5ක 10ක පසුබෑමක් ඇති වුණා. ඒ කාලේ පටුවත විතාන උපකල්පිතතුමත් ස්ටැන්ලි විජේසුන්දර උපකල්පිතතුමත් ඝාතනය කරා, ආචාර්යවරු ඝාතනය කරා. ඒ නිසා බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාලය අතහැරලා ගියා. විශ්වවිද්‍යාලයට බැඳෙන්න කැමැත්තක් තිබුණේ නැහැ. ගුරුවරු විදුහල්පතිවරු 50කට වඩා ඝාතනය කරා. පාසල් ක්‍රමයත් ඒ වගේම කඩා වැටුණා. මෙන්න මේ ප්‍රශ්න නිසා අපේ අධ්‍යාපන ක්‍රමයට අවුරුදු 10ක විස පසුබෑමක් ඇති වුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණ මේ විනාශය නිකරුවා නම් අද අපිට ඉතා හොඳ අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා දැන් මේ අවස්ථාවේදී මම කොහොමද තීරණය කරා, කවුරු කෑ ගැහුවත් කමන්නේ, ඉංග්‍රීසි ෆෝල් වැඩසටහන යටතේ අපි හැම දෙනාටම ඉංග්‍රීසි දැනුම ලබා දෙන්න අවස්ථාවක් සලසනවා කියලා.